ආයුබෝවන් එහෙනම් උසස් පෙළ කරන සියලුම දරුවෝ අපි මේ ඉන්නේ ඕගොල්ලෝ ඉගෙන ගන්න નિયમિત ජෙනරල් ඉංග්‍රීෂ් ටෙස්ට් පේපර් එකට අදාළ වීඩියෝ මාලාවේ වීඩියෝ සෙට් එකේ 4 වෙනි වීඩියෝ එකේ දුවල පුතාලට මේ වීඩියෝ එක ඇතුලේ මම කියා දෙන්න යන්නේ සෙකන්ඩ් පේපර් එකට අදාළව ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ කොහොමද කියලා සහ සෙකන්ඩ් පේපර් එකේ තියෙන්නේ කොයි වගේ ප්‍රශ්නද කියලා එතනදී අපි ප්‍රශ්න 8ක් ගැන කතා කළා මෙතනදී දැන් 9 වෙනි ප්‍රශ්නේ ඉඳන් අපි කතා කරගෙන යන් දුවේ පුතේ මේ 9 වෙනි ප්‍රශ්නේ අතිශයින් විශේෂ ප්‍රශ්නයක් පොඩක් ප්‍රශ්නේ කියවලා බැලුවොත් ඔයගලන්ට පේනවා noun verbs adjectives and adverbs given below and use one of them in a meaningful use each one of them in a meaningful sentence කියලා කියන්නේ දුවේ පුතේ මෙන්න මෙහෙම දෙයක් ඔබට මෙතන කියන්නේ දැන් මෙතන බලන්න so you have nouns මෙතන nouns දෙකක් තියෙනවා verbs දෙකක් තියෙනවා adjectives තුනක් තියෙනවා adverbs තුනක් තියෙනවා මෙතනින් දුවේ පුතේ මේ හැම group එකක්ම නියෝජනය වෙන පරිදි ඕගොල්ලෝ වචන පහක් තෝරන්න ඕනේ. ඒ කියන්නේ ඔගොල්ලෝ එක මෙන්න මෙහෙම කළා නම් හරි මේ noun set එකෙන් අනිවාර්යෙන් එක වචනයක් තෝරගන්න. verb set එකෙන් අනිවාර්යෙන් එකක් ඕනේ. adjective වලින් අනිවාර්යෙන් එකයි adverb වලින් අනිවාර්යෙන් එකයි. දැන් ඔක්කොම වචන කීයද? 4යිනේ. තව තෝරගත්තු නැති වචන තියෙනවනේ 6ක්. ඒ වයෙන් කුමක් හෝ එකයි. හරි. එහෙම කරලා මේ සියලුම groups නියෝජනය වෙන පරිදි වචන පහක් ඉස්සෙල්ලම තෝරගන්න ඕනේ. තෝරගත්තට පස්සේ ලොකු challenge එකක් තියෙනවා දුවේ පුතේ අහගන්න මෙන්න මේ ප්‍රශ්නෙට උත්තර ලියද්දී. හැබැයි මේක හරියට තේරුම් ගත්තොත් ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. මම එක මේ වගේ උදාහරණයක් එක කියලා දෙන්නම්. ඊට පස්සේ මම ওই ප්‍රශ්නෙට එන්නම්. දුවේ පුතේ ඕගොල්ලෝ ඔතන මොකක් හරි වචනයක් තෝරගත්තට පස්සේ බලන්න ප්‍රශ්නේ කියලා තියෙන්නේ meaningful sentence එකක් හදන්න කියලා. ඕගොල්ලෝ හදන්න ඕනේ meaningful sentence එකක්. meaningful sentence එකක් කියන්නේ දුවේ පුතේ දිග වාක්‍යයක් කියන එක නෙමෙයි මෙන්න මේ වගේ දෙයක්. හරි meaningful sentence එකක් හදන්න කිව්වම ඕගොල්ලෝ හදන්න ඕනේ මෙන්න මේ වගේ දෙයක්. අංක 1 ඕගොල්ලෝ හදන වාක්‍ය ඇතුලේ double meaning තියෙන්න බෑ. ඒ කියන්නේ එකම වචනෙට තේරුම් දෙක තුනක් තියෙනවා නම් එක එක විදිහට හිතෙන්න බෑ. ඒ වගේමයි ඕගොල්ලෝ තෝරගත්තු වචනේ තියෙනවනේ ඒ වචනේ ගැන පැහැදිලි කිරීමක් ඔය වාක්‍යයෙන් වෙන්න ඕනේ. තේරුන්නේ නැහැ නේද මොකද්ද කිව්වේ කියලා. මෙන් බලන්න. මෙන්න මෙහෙම හිතමු. පුතේ අපි ගමු මෙන්න මේ වගේ word එකක් මං ඉස්සෙල්ලා උදාහරණකින් කියා දෙන්නම්. අපි play කියන word එක ගමු. මේකට තේරුම් තියෙනවනේ පුතේ කීපයක්. අපි සෙල්ලම් කරනවට play කියලා කියනවා. ඒ වගේමයි දැන් සින්දුවක් වගේ ගත්තාම සින්දුව වාදනය වෙනවට කියන්නේත් සින්දුව play වෙනවා කියලා නේද? සමහරවිට නිකන් audio එකක් video එකක් වගේ. එහෙම අදහසකුත් එහෙනම් play කියන වචනෙට තියෙනවා. තව නාට්‍යයක රඟපානවට වේදිකාවක රඟපානවට කියන්නේත් play කරනවා කියලා. වේදිකාවක රඟපානවට කියන්නේත් play කරනවා කියලා. වේදිකා නාට්‍යයකට කියන්නේත් play එකක් කියලා. එතන දිනන noun එකක් වේදිකා නාට්‍යයකට කියන්නේ play එකක් කියලා. දැන් ඉතින් හිතන්න එකම වචනෙට තේරුම් කීපයක් තියෙනව නේද? හිතන්න අපිට play දාලා sentence එකක් ලියන්න කිව්වහම අපි ලිව්වොත් දුවේ පුතේ මෙන්න මේ වගේ sentence එකක්. I played with her අනත්තන් හරි දැනට ed ත් අයින් කරලා play ම දාමු I play with her played දැම්මොත් වැරදි නෑ අපි මෙහෙම දාමු මේකේ තේරුම මොකද්ද මම ඇය සමග සෙල්ලම් කරනවා මේක අහන කෙනෙක්ට කොයි වගේ තේරුමක් කියයිද
play කියන්නේ සෙල්ලම් කරනවා පැත්තෙන් හිතියොත් මං ඇය සමග තෙල්ලම් කරනවා කියලා හිතන්නත් පුළුවන්. වාදනය වෙනවා නම් ඉතින් වෙන්නේ නැහනේ. වේදිකා නාට්‍යයක රඟපානවා මං ඇයත් සමගයි රඟපාන්නේ. ඒක කියන්නෙත් මෙහෙම නේද? දැන් එහෙනම් අපි කවුරු හරි කෙනෙක් I play with her කියලා කිව්වොත් අනිත් කෙනාට පැහැදිලි නෑ නේද මෙතන play කියන්නේ සෙල්ලම් කරනවටද රඟපානවටද කියලා. මේ જાතිය sentence එකක් ඕගොල්ලෝ ලිව්වොත් ඔය ප්‍රශ්නට උත්තරයක් හැටියට හරි දෙන්නේ නැහැ. ඒකයි දුවේ පුතේ මේ කියන්නේ. හිතන්න ඉතින් අපිට මෙහෙම කළොත් එහෙම I play හිතන්න අපි ලියනවා I play with her at the ground කියලා. මං ඈත් සමග පිට්ටනියේ. ආයෙනම් පිට්ටනියේ පුතේ වේදිකාවක රඟපෑවීමක් සිද්ධ වෙන්නේ නැහනේ. ඕන අපිට තව හොඳට කියන්න පුළුවන් I play cricket with her at the ground. ආ දැන් තේරෙනවා ඊළඟ එක වේදිකා නාට්‍යයකට සම්බන්ධ දෙයක් නෙමෙයි වෙන එකක්. මෙන්න මේ වගේ හරියටම play කියන වචනේ අදහස එන්න ලියන්න ඕනේ. ඕගොල්ලෝ try කරන්නේ මේ අදහස දෙන්න ලියන්න නම් I play that drama with her at the stage. ආන් ඒ වගේ වාක්‍යයක් ලියන්න ඕනේ. ඔයාලට දැන් දෙන වචනෙට තේරුම් කීපයක් තියෙනවා නම් කොයි තේරුම එන්න ලිව්වත් කවන්නෑ. හැබැයි අදාළ තේරුම නිශ්චිතව කියෝන කෙනාට තේරෙන්න ඕනේ. වෙන වෙන තේරුම් යන්න බෑ. හරි, වෙන වෙන තේරුම් යන්න බෑ. ආන් ඒකයි මෙතනදී ඔයගොල්ලන්ට කියා දෙන්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ තෝරගත්තු වචනත් එක්ක ඔයගොල්ලන්ට උත්තර ලියන්න වෙනවා. ඒ වගේම මේට අදාළව දුවල පුතාලා දැනගත යුතු තව එක ටෙක්නික් එකක් තියෙනවා. ඒ තමයි දුවේ පුතේ ඕගොල්ලෝ සිලෙක්ට් කරද්දී ඔතන ඕගොල්ලන්ට වර්ඩ්ස් වර්ග දීලා තියෙනවානේ. මේ බලන්න මෙන්න මෙතන. හරි, මෙතන බලන්න මේ nouns වෙනම, verbs වෙනම, adjectives වෙනම, adverbs වෙනමනේ දීලා තියෙන්නේ. ඕවට අදාළව so if you select a noun ඕගොල්ලෝ noun එකක් තේරුවොත් ඒ නවුන් එකට තෝරන වචනේ ඒ වචනේම ඕගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ දුවේ පුතේ. ඕගොල්ලන්ට වෙනස් කරන්න බෑ. කියන්නේ මෙතන තිබ්බේ බහුවචනයක් නම් ඒක ඒක වචන කරන්නවත් ඕගොල්ලන්ට අයිතියක් නෑ. දීලා තියෙන එකම යූස් කරන්න ඕනේ. verb එකක් ඕගොල්ලන්ට දුන්නොත් ඔයාලා ඔය ලිස්ට් එකෙන් verb එකක් තෝරනවා නම් අදාළ verb එක present, past, future, continuous, perfect ඕන ටෙන්ස් එකකට දාන්න පුළුවන්. හරි, ඕන ටෙන්ස් එකකට දාන්න පුළුවන්. හැබැයි ඒත් verb එක noun එකක් බවට මාරු කරන්න, adjective එකක් බවට මාරු කරන්න එහෙම කරන්න බෑ. ඕන ටෙන්ස් එකකින් ලියන්න පුළුවන්. දැන් play කියලා ඕගොල්ලෝ select කරලා played දාලා past වලින් ලියන්න පුළුවන්. will play දාලා future වලින් ලියන්න පුළුවන්. is playing දාලා continuous වලින් ලියන්න පුළුවන්. හරි, එහෙම අවුලක් නෑ. හැබැයි ඒක verb එකක්ම වෙන්න ඕනේ. noun එකක් ගත්තොත් නම් කිසිම ආකාරයකින් දීලා තියෙන වචනේ අඩුමතරමේ singular එක plural කරන්නවත් බෑ. adjective adverb දුන්නහමත් එහෙමයි දුවේ පුතේ. දීලා තියෙන වචනේ හොඳට තේරුම් ගන්න, දීලා තියෙන වචනේ එහෙමම පාවිච්චි වෙන්න ඕනේ. චුට්ටක්වත් වෙනස් වෙන්න බෑ. ඕක දැනගෙනයි ඕගොල්ලෝ ප්‍රශ්න උත්තර ලියන්න ඕනේ. හරි, ඒකයි මම අර කලින් කියා දුන්නා වගේ meaning වෙනස් වෙන්නේ නැති වෙන්නයි ඔගොල්ලෝ තෝරගන්න වචන පහ හරියට තෝරලා වාක්‍ය ලියන්න. වාක්‍ය දිග වෙන්න ඕනේ. එක වාක්‍යයකට මෙන්න මෙච්චර වචන ගන්න තියෙන්න ඕනේ. එහෙම එකක් කොතනදී ඔයගොල්ලන්ට කියන්නේ නැහැ. හරි, කොච්චර කෙටි වාක්‍යයක් ලිව්වත් කවන්නේ අර අවශ්‍යතා දෙක සම්පූර්ණ වෙන විදිහට. මේ තමයි ටෙස්ට් ක්වෙස්චන් නම්බර් 9 එක. මෙන්න ක්වෙස්චන් නම්බර් 10 එක සමහරුන්ට සන්තෝෂ හිතෙන, සමහරුන්ට දුක හිතෙන ප්‍රශ්නයක් දුවේ පුතේ. ප්‍රස්ථාරයක් ඔබට හම්බෙනවා ඕලෙවල් කාලෙත් මතක ඇති ප්‍රස්ථාරේ. ඒ වගේම ප්‍රස්ථාරයක් තියෙනවා මේක ඩිස්ක්‍රයිබ් කරන්න තියෙනවා. ඉතින් ඕලෙවල්ස් කාලේ වචන 100කින් ලියන්න තිබ්බේ, දැන් වචන 75යි ලියන්න තියෙන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් ලේසි දෝ කියලාත්, දුවේ පුතේ මේකට ලකුණු 10ක් දෙනවා.
So if you are going to get all 10 marks, ඔගොල්ලන්ට marks 10ම ගන්න ඕන නම් ඇත්තටම full marks නම් ගන්න අමාරුයි. අඩුමතරමේ marks 7ක් 8ක් 9ක්වත් range එකකට යනවා නම් දුවේ පුතේ හොඳ description එකක් ලියන්න ඕනේ. එහෙම නැතුව this is a bar graph වගේ චූටි වාක්‍ය ලියන්න යන්න එපා. එහෙම ලිව්වොත් ලකුණු හම්බෙයි. හැබැයි ඉහළ mark එකක් හම්බෙන්නේ නැහැ. හරි? ඒකයි වෙන්නේ. ඒ වගේම මේකේ දැන් සංසන්දනය කරන්න තියෙන තැන් සංසන්දනය කරලා හොඳ විස්තරයක් ඕගොල්ලෝ මෙතනදී ලියයි කියලා බලාපොරොත්තු වෙනවා. දුවේ පුතේ හැම අවුරුද්දෙම bar graph එකක්ම දෙයි කියලා කියන්න බෑ. pie chart තියෙන්න පුළුවන්, venn diagram තියෙන්න පුළුවන්, table තියෙන්න පුළුවන්. හරි? ඒ ඕන එකක් එන්න පුළුවන්. මේ තියෙන test 11 එක. So this is about a personal letter. දුවේ පුතේ මේක personal letter එකක්. personal letter එකක් ලියන්න කිව්වහම ඕගොල්ලන්ට එක්තරා ආකාරයක පහසුවක් දැනෙන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් ටික විතරක් මේ letter එකට අදාළව මම කියලා දෙනවා ඕගොල්ලන්ට. හරි? personal letter එකකට අදාළව ඕගොල්ලන්ට මෙන්න මේ දේවල් ටික මම කියලා දෙනවා. බලන්න. අංක 1 දුවේ පුතේ හරියට personal letter format එක ලියන්න. ඔගොල්ලන්ගේ page එකේ රතුරුල හරි නිල් රූල හරි මෙහෙමනම් address එක ලියවෙන්න ඕනේ මේ පැත්තේ. හිතන්න. මෙන්න මේ වගේ address එකක් පුතේ මං චුට්ටක් චූටි අකුරෙන් ලියන්නම්. මෙන්න මේ වගේ address එකක්. පටන් ගන්න address එකේ line එක comma, තව ඒවා තිබ්බොත් comma, ඉවර වෙන තැන full stop. ඔගොල්ලෝ ලියුම ලියන්න වෙන රටකට නම් country එකක් දාන්න ශ්‍රී ලංකා කියලා. Then you have to write the date. अब हे तो मुझ से किया ला आधा नंबर से नहीं में हरी एड पास से एक रोलक ऐरला मैंने में तो ना एक रोलक ऐरला वो गोलो सैल्यूटेशन निकल यार नोडी देंग आगे ना दोलो फुटाला गोड़ा देने खेतांगे इन नवा सैल्यूटेशन लियान ने क्यों हम सैल्यूटेशन किया ने डियर किया ला यालू अगे नाम लिया ने किया ला नया पुते में एक वैरा दी सैल्यूटेशन किया ने वो गुल्लो यालू अट आमंत्रण एक करना विधि है करुणा कला तेरुं गांडे यालू अट आमतन विधि है मितन लिया ने ओबे यालू अट आमतर का आमतन ने याम किसी देंगो तने खाउर यालू इतने लिया ने किया लेते ओबे यालू अट आमतन ने याम किसी अनवर्तन आमे की नंग एक मितन लिया लाकुनु वैटी वेनो अमिसक अडू वेने ने ගොඩ දෙනෙක් ඕක නොදන්න දෙයක් දුවේ පුතේ ප්‍රැක්ටිකලි හරියට ඔන්න ඔය වගේ දේවල් යූස් කරන්න. හරි මාකින් ස්කීම් එකක් අරන් බලන්න ඒ වගේ වට ලකුණු කපන්නේ නැහැ. හරි මොකද මේක ප්‍රැක්ටිකල් වෙන්න ඕනේ. ඉතින් ප්‍රැක්ටිකලි ඕගොල්ලෝ යාළුවට අමතන්නේ එහෙමනම් ඒක තමයි සැලියුටේෂන් එකේ තියෙන්න ඕනේ. හරි නේ දැන් හිතන්න යාළුවෙක් ඉන්නවා කියලා කමල් කියලා ඔයාලා එයාට අමතන්නේ කමලෝ කියලා ලියන්න එහෙම. ඊළඟට තව රූලක් කරලා ඩිස්ක්‍රිප්ෂන් පටන් ගන්න. දුවේ පුතේ ඩිස්ක්‍රිප්ෂන් පටන් ගන්න ඕනේ රූලක් කැරියට පස්සේ මේ i name i. හරිද? හිතන්න. සාමාන්‍ය විදිහට ඩිස්ක්‍රිප්ෂන් ලියයි යන්න. එක ඡේදයක් ඉවර වුණාට පස්සේ ආයෙ රූලක් ඇරලයි ඊළඟ ඡේදේ පටන් ගන්නේ. රූලක් ඇරලයි ඊළඟ ඡේදේ පටන් ගන්නේ. ඔහොම ලියලා ඉවර වුණාට පස්සේ end එක ලියන්න. ඉතින් bye හරි මොකක් හරි දාලා end එක ලියන්න. ඕක තමයි personal letter එක. ඕනනම් ෆස්ට් පැරග්‍රාෆ් එකේකුයි ලාස්ට් පැරග්‍රාෆ් එකේකුයි ප්ලෑන් කරන් ගිහිල්ලා මැද්ද විතරක් කන්ටෙන්ට් එක ලියන මෙතඩ් එකකුත් තියෙනවා. ඒක නම් පොඩි ටෙක්නික් එකක්. ඒක මම වීඩියෝ එකක් ඇතුලේ ඇත්තටම දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව ඔය ටික දුවලා පුතාලා තේරුම් ගන්න. මම ඒ කිව්ව දේත් සමහර දරුවන්ට තේරෙලා ඇති ඒකත් එක්ක ඔයගොල්ලෝ යූස් කරනවා වෙන්නත් පුළුවන් ක්‍රමයක්. කරනවා නම් කරන්න පොඩි ටිප් එකක් දුන්නේ. ඒක වැඩි විස්තර කරන්න නම් අමාරුයි. එලකට ටෙස්ට් 12 එක ඇතුලේ ක්වෙස්චන් නම්බර් 12 එක ඇතුලේ දොල පොතාලට හම්බෙන්නේ ඔෆිෂල් ලෙටර් එකක්. මං අර පර්සනල් ලෙටර් එක කිව්වා වගේම දුවේ පුතේ මෙතන ඔෆිෂල් ලෙටර් එකෙත් ෆෝමැට් එක නම් කියන්න යන්නේ නැහැ. හරි ෆෝමැට් එකේ ලියන්න. වැරදුනොත් ඔබට ෆෝමැට් ලකුණු නැහැ. හරි. ඊළඟට ටෙස්ට් නම්බර් 13 එකට එන්න. බලන්න මේ ප්‍රශ්නේ කියෝලා. Some people believe that school children are required to attend private tuition classes. Others believe that going to extra classes is not necessary. What do you think? Write an essay giving your views.
මෙන්න මේ ප්‍රශ්නේදී දුවේ පුතේ මෙන්න මේ ප්‍රශ්නේදී ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ කමෙන්ට් එකක් හරි ඕගොල්ලන්ගේ කමෙන්ට් එකක් දැන් ඔය 2019 ප්‍රශ්නේ නම් ඕගොල්ලන්ගෙන් අහන්නේ ටියුෂන්ස් අවශ්‍යද නැද්ද කියලානේ දේවල් දෙකක් තියෙනවා දුවල පුතාලා ඔතනදී දැනගන්න ඕන මේ දේවල් දෙක නොදැන උත්තර ලිව්වොත් ලකුණු හම්බෙන්නේ නැහැ හොඳට අහගන්න දේවල් අංක 1 තමයි අහන දෙයට relevant උත්තරයක් ලියන්න ඕනේ හරි අහන දෙයට relevant උත්තරයක් ලියන්න ඕනේ ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක් ඔතන අහන්නේ දුවේ පුතේ ටියුෂන්ස් ළමේකට පාසල් අධ්‍යාපනයේට අබතරව අවශ්‍යද කියලා ඒක required ද කියලා එතකොට දැන් හිතන්නකෝ ඕගොල්ලෝ ලිව්වයි කියලා මෙන්න මේ වගේ දෙයක් මම නම් ටියුෂන් යන්න කැමති ඒ හින්දා ටියුෂන් තිබිය යුතුයි කියලා ඒව උත්තර නෙමෙයි අහන්නේ ඔයා කැමතිද නැද්ද කියලා නෙමෙයි මොකක්ද අහන්නේ තියෙන්න ඕනේද නැද්ද කියලා ඒක ළමේකට අවශ්‍යද නැද්ද කියලා එතකොට ඕගොල්ලෝ relevant දෙයක් ලියන්න ඕනේ ඒක අවශ්‍යයි කියලා ලියනවා නම් ඇයි අවශ්‍ය කියලා ලියන්න අවශ්‍ය නැහැ කියලා ලියනවා නම් ඇයි අවශ්‍ය නැත්තේ කියලා ලියන්න සහ තව දෙයක් මේක දුවේ පුතේ ඕගොල්ලන්ගේ personal comment එකක් හැටියට ලියවෙන්නේ second point එක මන් දුවල පුතාලට කියලා දෙන්න ඕනේ මෙතනදී ඕන personal comment එකක් ලියන්න පුළුවන් ඕනනම් හොඳයි කියන්නත් පුළුවන් ඕනනම් බයින්නත් පුළුවන් දෙකටම full marks හම්බෙනවා හරි දැන් හිතන්නකෝ මෙහෙම ලිව්වොත් එහෙම ඉතින් මම ළමෙක්නේ මේක බලන්නේ ගුරුවරයෙක්නේ තරහ වෙයිද දන්නේ නැහැ මං ගැන වැරදියට හිතයිද දන්නේ නැහැ ඒ වගේ දේවල් දුවේ පුතේ හිතන්න යන්න එපා ඒ කිසිව දෙයක් වෙන්නේ නැහැ ඔබගේ personal comment එක ලියන්න දැන් ඕකට අදාළව කියලා දුන්නොත් එහෙම ටියුෂන්ස් හොඳයි කියලා ලියලා ටියුෂන්ස් වලට ಗುಣ වැයුවත් කවන්නේ එහෙම නැත්නම් ටියුෂන්ස් වලට සම්පූර්ණයෙන් බැලලා ලියුවත් කවන්නේ දෙකටම ලකුණු හම්බෙනවා අනිත් පැත්තට positives negatives වෙන වෙනම ලියාගෙන ඇවිල්ලා ඊට අදාළව සංසන්දනයක් කරලා යට ඒ හින්දා පොසිටිව් වැඩි එහෙනම් අවශ්‍යයි එහෙම නැත්නම් නෙගටිව් වැඩි ඒ නිසා අවශ්‍ය නැහැ කියලා වගේ මධ්‍යම ප්‍රතිපදාව යන්න බැරිත් නැහැ කොහොම ගියත් දුවේ පුතේ එක වගේ ලකුණු හම්බෙනවා බය වෙන්න එපා හරි අනිත් එක අපි ළමයිනේ සමහර දේවල් ලියන එක හරි නැහැනේ වගේ කියලා හොතනදී හිතන්න යන්න එපා දැන් ඕගොල්ලන්ගේ ජෙනරල් ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එක අරන් බලන්න ඔය ප්‍රශ්නේ පුරුදු කරන්න ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න පුරුදු කරන්න ඕගොල්ලන්ට ජෙනරල් ඉංග්‍රීසි ටෙක්ස්ට් බුක් එකේ දීලා තියෙන සමහර මාතෘකා ඉස්කෝලේදී අච්චුපත හරියට ඉගෙනගත්තු දරුවෙක්ට මතකයි නම් ඕගොල්ලෝ කල්පනා කරනවා එහෙම වුණා විභාගෙට එන්න පුළුවන්ද කියලා නේ ඕගොල්ලන්ට මතක ඇතිනේ නේ ප්‍රොපෝස් මැරේජ් එකද arrange මැරේජ් එකද වඩා හොඳ කියලා ප්‍රශ්නයක් ටෙක්ස්ට් බුක් එක ඇතුලේ අහලා තිබ්බා කමෙන්ට් එකක් ලියන්න කියලා නේ ඊළඟට ඒ ලෙවල් ඒජ් එක ඇතුලේ ඔෆයාස් යුතුයද නැද්ද කියලා කමෙන්ට් එකක් ලියන්න කියලා ටෙක්ස්ට් බුක් එක ඇතුලේ තිබ්බා එතකොට ඒ වගේම එකක් තමයි දැන් ඕගොල්ලන්ට විභාගෙට එන්නේ. දැන් එතනදී හිතන්නකෝ A levels කාලේ ඔපයාස් තිබී යුතුයද නැද්ද කියලා ඕගොල්ලන්ගෙන් කමෙන්ට් එකක් අහනවා. ඒක හරිද වැරදිද කියන එක පුතේ වෙනම කතාවක්. හිතන්න යම් දරුවෙක් කමෙන්ට් එක ලිව්වයි කියලා එහෙම දේවල් A levels කාලේ තිබ්බට කමක් නැහැ කියලා. ඒ දරුවගේ ලකුණු කපන්නේ නැහැ. හේතුව මෙතනදී බලන්නේ ඔයාලගේ කමෙන්ට් එකයි grammar සහ spelling සුයි මිසක් වෙන මොනවත් නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගෙන ඔය ප්‍රශ්නෙට උත්තර ලියන්න. ඔන්න ඔච්චරයි දුවල පුතාලට මට කියන්න තියෙන්නේ A level general english paper එකට අදාළව. දැන් අහගන්න. දැන් ඉතින් මේ වීඩියෝ එක බලපු සමහර දුවල පුතාලා කල්පනා කරනවා ඉතින් ලකුණු වැඩි වෙනවල් කියලා. ලකුණු වැඩි කරන ලොකු දේවල් A level paper එකක් වගේ paper එකක අමාරුයි. හැබැයි පේපර් එකේ තියෙන ප්‍රශ්න ටිකේ ස්වරූප ටික හරියට දැනගෙන ඒකේ ලියන්න ඕන ටිප්ස් ටික හරියට දැනගෙන මාකින් එකේ ලකුණු වෙන්නේ කොහොමද කියලා හරියට දැනගෙන ලිව්වොත් ඇත්තටම හොඳ මාක් එකකට යන්න පුළුවන්. ඒ දේවල් හරියට දන්නේ නැතුව කෙලින්ම විභාගෙට ගියොත් කොහොමත් විභාගෙ ලියන්න බෑ. විශේෂයෙන් මෙන්න මේ දේ තේරුම් ගන්න ඉංග්‍රීසි හොඳ දක්ෂ මේ පේපර් එක ලියන දරුවෝ ඉංග්‍රීසි දක්ෂ ඉංග්‍රීසි වලට හොඳ දක්ෂතාවයක් තියෙන මේ වීඩියෝ එක අහන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් තේරුම් ගන්න ගොඩක් ඉංග්‍රීසි වලට දක්ෂ දරුවෝ විභාගෙට යන්නේ ජෙනරල් ඉංග්‍රීසි ගැන හිතන්නේවත් නැතුව
ආන්ගේ වගේ දරුවෝ එකපාර්ට් පේපර් එක අතට හම්බුනාම පෙර සූදානමක් නැති හින්දා ඔබ කොච්චර දක්ෂ වුණත් සමහර වෙලාවට අමාරුවේ වැටෙනවා. ඒකත් එක්ක ඒක ගන්න තිබ්බ දරුවා B එකට C එකට වැටෙනවා. ආන් එහෙම දරුවෙක්ට උදව් කරන්නයි මම ඔය මාකින් එකයි පොයින්ට් එකයි කියලා දුන්නේ. ඒ වගේම දුර්වල දරුවෙක්ට උඩට යන්නත් පොයින්ට් ඔතන තිබුණා ගන්නවා නම්. හැබැයි දුන්නේ මෙහෙමයි ලකුණු 5ක් 6ක් ගන්න වගේ හිටිය දරුවෙක්ට මේ වීඩියෝ සීරීස් එක බලලා ලකුණු 50ක් 60ක් 70ක් ගන්න වගේ ඉම්ප්‍රූව් වෙන්න නම් බෑ. නේද? A levels කියන්නේ එච්චර ලේසි එක්සෑම් එකක් වුණා නම් නේ? ඒකට ඇඩ්වාන්ස් ලෙවල් කියලා කියන්නේ නෑනේ. ඕක දරගින්න. සහ තව එකම එක පොයින්ට් එකක් තියෙනවා. සියලු දරුවෝ අති විශේෂයෙන් මේක දැනන් ඉන්න. ඒ තමයි ගොඩ දෙනෙක් කරන වැඩක් තමයි question copying කියන එක. So you are copying the question. ගොඩ දෙනෙක් දරුවන්ට පාසල් වල ගුරුවරු පවා උපදෙස් දෙනවා දුවේ පුතේ. උත්තර ලියද්දී grammar spelling mistake වරද්ද ගන්න නැතුව ලියන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රශ්නේ දීලා තියෙන ඡේද වලින්ම ඇදලා අරගෙන ලියන්න කියලා. හරි? කවදාවත් ඔන්න ඔය වැඩේ කරන්න යන්න එපා. දුවේ පුතේ මාකින් එකේ පැහැදිලිව කියලා තියෙනවා question copy content එකට දෙපා කියලා. ඒතර ඔය උපදේශ යම්කිසි ගුරුවරයෙක් දෙනවා නම් මන් දන්නේ නැහැ මං කෙනෙක්ව විවේචනය කරන්න කැමති නැහැ. නමුත් මාකින් එකේ ඔබට ලකුණු අහිමි වෙන වැඩකුයි මේ උපදේශයෙන් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා කවදාවත් ප්‍රශ්න තියෙන දේවල් එහෙම ඇදලා ලියන්න යන්න එපා. ඕගොල්ලන්ගේ අදහස් ලියනවා මිසක්. ඕගොල්ලන්ට මම මේ කියන පොයින්ට් එක පිළිබඳ විශ්වාසයක් නැත්තම් හරි මට මේක මෙතනත් පෙන්වන්න විදිහක් නැහැ. මම මේ වීඩියෝ සෙට් එකත් එක්කම ග්‍රේඩ් 11 term test paper එකක් විස්තර කරලා දාලා ඇති. Sorry, grade 11 model paper එකක් විස්තර කරලා දාලා ඇති. ඒකේ අන්තිම හරියක සාක්ෂි සහිතව පෙන්නලා තියෙනවා දුවේ පුතේ මාකින් එකේ question copied නම් ලකුණු දෙන්න එපා කියලා තියෙන point එක. ඒකේ A levels වලටත් පොදුයි. හොඳට තේරුම් ගන්න ඒ නිසා කිසිම හේතුවකට question එකක් copy කරලා ඒ තියෙන වචන ටිකම උඩින් ඇදලා පල්ලෙහාට දාලා ලියන්න එපා. ඔබට ලකුණු හම්බෙන්නේ නැහැ. ඔය දේවල් ටික හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන ඕගොල්ලෝ විභාගෙට යන්න ඕනේ කොයි වගේ මට්ටමකින්ද දැනන් යන්න ඕනේ කොයි වගේ දේවල්ද බලා ගන්න ඕනේ කොයි වගේ දේවල්ද බලා ගන්න ඕනේ නැත්තේ කොයි වගේ දේවල්ද ඕගොල්ලන්ගෙන් දියුණු කර ගන්න ඕනේ කොයි කොයි හැකියාවන්ද කියන එක තේරුම් අරගෙන ජෙනරල් ඉංග්‍රීසි විභාගෙට යන්න පුළුවන් නම් ඒක ගොඩක් සාර්ථක වෙයි. හරි සියලු දරුවන්ට සාර්ථකව විභාග ලියන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එක බලන ඒත් එක්කම එක්සෑම් ලියන දරුවෙක් ඉන්නවා නම් බොහොම සාර්ථකව විභාග ලියා ගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරි මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. සියලු දරුවන්ට තෙරුවන් සරණයි.